ලංකාවේ වාරි කර්මාන්තයේ පර්යේෂණ ඉතිහාසය සම්බන්ධයෙන් තමයි අද අපි පාඩම යොමු වෙන්නේ. එතකොට අපිට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී ලංකාවේ ඈත අතීතයේ සිට මෑත භාගය දක්වා මෙරට වාරි කර්මාන්තය සම්බන්ධයෙන් පර්යේෂණයේ සිදු කළ සහ ඒ සම්බන්ධ විවිධාකාරයෙන් අවධානය යොමු කරපු විද්වතුන් සහ වෙනත් පිරිස සම්බන්ධයෙන් අපට තොරතුරු කතා කරන්න සිද්ධ වෙනවා. පරණ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් තොරතුරු වලින් පසු ලංකාවේ වාරි කර්මාන්ත අධ්‍යයනය පිළිබඳව සඳහන් වන්නේ යටත්විත් සමයේ ලංකාවේ හිටපු විදේශිකින්ගේ වාර්තාවල. හැබැයි ඒ අතර තිබෙන ඇතැම් තොරතුරු ඇසුදුටු කරුණට පමණක් සීමා වෙනවා. නමුත් ඇතැම් තොරතුරු තරමක් ගැඹුරින් කරපු වාර්තාවලට වාර්තාවන් ආකාරයට දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් එතැන් සිට වර්තමානයේත් සිදු වූ මෙරට පැරණි වාරි නිර්මාණ පිළිබඳ වාර්තා කිරීම අධ්‍යයනය කිරීම පිළිබඳ වාර්තා විමර්ශනය කිරීම මගින් ඒ යටත්විත් සමයේ සිටපු මෙරට විදේශික පරිපාලන නිලධාරීන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉංජිනේරුවන් වෙන්න පුළුවන්, මිනිඳුරන් වෙන්න පුළුවන්. මෙන්න මේ අයගේ දෘෂ්ටීන් සහ ආකල්ප පිළිබඳව අපට අදහසක් ලබා ගැනීම හැකියාව පවතිනවා. ලංකාවේ වාරි නිර්මාණ පිළිබඳව යුරෝපීය යටත්විත් පාලකයන්ගේ පැරණි වාර්තා හමුවන්නේ ලන්දේසි යුගයේදී. විශේෂයෙන්ම ලන්දේසින්ගේ පාලනයට ලක්කලා තිබිච්ච ලංකාවේ වයඹදිග වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි පැරණි වාරි නිර්මාණ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරීක්ෂණ අපට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලන්දේසි වාර්තාවල මේ සම්බන්ධයෙන් බොහොමත්ම තොරතුරු දැක්වෙනවා. රාජ්‍ය ලේඛනාගාරය වගේ ස්ථානවල මේ වගේ තොරතුරු එක් රැස් වෙලා තියෙනවා. ඒ අතරින් වඩාත්ම පැරණිම තොරතුරු වන්නේ 1663 ලන්දේසි අනදෙන නිලධාරියෙක් වන අන්තෝනි පැවිලියෝන් නැමැත්තා මන්නාර ප්‍රදේශයේ පිහිටි පුරාණ යෝධ වැව පිළිබඳ වාර්තා කර තිබීම. ඉන් පසු ග්‍රීට් ජෑස්ඩි හීරි නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා නැවතවතාවක් මේ යෝධ වැව නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ කාලය වශයෙන් ගතොත් 1698 වාගේ අතීතයකදී. 1739 ගුස්ටාෆ් විලම් බැරන් ෆන් ඉම්හොෆ් ආණ්ඩුකාරවරයා, ප්‍රසිද්ධයෙන් වශයෙන් කියන්නේ ඉම්හොෆ් කියන ආණ්ඩුකාරවරයා, මන්නාරම් ප්‍රදේශයේ පිහිටි පුරාණ යෝධ වැව සහ ඒත් ජලය සපයන මල්වතු ඔයේ අමුණහා ඇලමාර්ග පිළිබඳ වාර්තා කරලා තියෙනවා. අත වශයෙන්ම වර්තමානයේ මේ අමුණ හඳුන්වනවා තේක්කම් අමුණ කියලා. මේ වාර්තාවේ මල්වතු ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ මිසලි ගඟ කියලා. මිසලි ගඟ වඩාත් වැදගත් වන්නේ ඔහුගේ මේ අදහස. ඔහු කියනවා මල්වතු ඒ පිහිටලා තියෙන මෙම පැරණි අමුණ ජනතාවගේ උත්සාහය විශිෂ්ට බව කියාපාන නිර්මාණයක් වන බවත්, ඒ සැමදනා විසින්ම නැරඹිය යුතු බවත් කියලා ඇගෙමිකිතුව සඳහන් කර දීම. අත වශයෙන් මේකෙන් පැහැදිලිනවා ඔහු අපේ පැරණි ජනතාවගේ මේ වාරි තාක්ෂණ පිළිබඳ හැකියාව හොඳින් අගය කර තිබෙන්නෙක් බව මේ අපට දැක්වෙන්නේ මේ ඉම්හොෆ් කියන ආණ්ඩුකාරවරයා. මීළඟට ඉමන් විලම් ෆෙල්ක් හා විලම් ජේ ෆන්ඩි ග්‍රාෆ් යන ලන්දේසි ආණ්ඩුකාරරුන්ගේ කාලයේදී කොළඹට ආසන්නයේ තිබුණු පැරණි වැව් අමුණු හා ඇලමාර්ග ප්‍රසාස්කරණය කිරීම කෙරේ අවධානය යොමු කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ලන්දේසින් මේ විශේෂ මේ කාර්ය ජලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ප්‍රසිද්ධ කතා කරන ලන්දේසි ඇල වුණත් ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණයක් පුත්තලෙම ඉඳලා කොළඹ සමීපයේතම ප්‍රවාහන කටයුතු පහසුකරන සඳහා ඔවුන් මේ ලන්දේසි ඇල නිර්මාණය කරේ. 1767 ඉමන් විලම් ෆල්ක් ආණ්ඩුකාරයවරයා වෙත GLD කොස්ත නම් දිසා විසින් ඉදිරිපත් කළ තියෙන වාර්තාවක්. ඒ වාර්තාවේ දැක්වෙනවා ඇලමාර්ග ප්‍රසාස්කරණය කළා මුතුරාජවල නැවත සංවර්ධනය කරන්න පුළුවන් කියලා. අත වශයෙන්ම කෝට්ටේ යුගයේදී මේ මුතුරාජවල හොඳ වෙල්ලායක් බවට පත්වෙච්ච බවට වංශ කතාවේ තොරතුරු දැක්වෙනවා. මේ නැවත යථාවත් කිරීම වැදගත්කම තමයි මේ කොස්ත කියන දිසාවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ තරම පසු කාලයේදී ෆර්නැන්ඩෝ නම් ලන්දේසි ඉංජිනේරුවරයෙකු මුල්ලේරියාවේ වේල පිළිබඳව ෆන්ඩිග්‍රාෆ් ආණ්ඩුකාරවරයාට වාර්තා කරලා තියෙනවා. ඔහු කියලා තියෙනවා මේ පුරාණ වාරි මාර්ගයේ ප්‍රසස්කරණය කිරීම ඉතාමත්ම වැදගත් කියලා.
මීළඟට අපිට ලංකාවේ වාරිකර්මාන් සම්බන්ධව අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම කතා කරන්න වෙන්නේ ලංකාවේ පරිපාලන කටයුතු නියත වෙච්ච බ්‍රිතාන්‍යගේ තොරතුරු. ඔවුන් මේ ලංකාවේ වාරිකර්මාන් සම්බන්ධයෙන් තරමක් ගැඹුරකට තමන්ගේ අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම මොවුන් මේ ස්ථාන පෞද්ගලික නිරීක්ෂණය කළා තමන්ගේ නිරීක්ෂණ පිළිබඳ තොරතුරු වාර්තාවට දක්වීම තමයි මෙහිදී ඉතාමත්ම වැදගත් කර සලකන්න පුළුවන් වෙන්නේ. බදුල්ල උපදිසාපති වරේ කළා හිටපු බේලි ජේ බේලි කියලා හඳුන්වනවා. ඔහු ආණ්ඩුවේ නියෝගයේ පිට නිකුත් කරලා තියෙන ප්‍රසිද්ධ වාර්තාවක්. එහි කියලා තියෙන තව වැදගත් තොරතුරක් ඒ තමයි පෙර කරන ලද අති විශාල ගව් කර්මාන්ත සමහර විට ලක්දිව තරම් ලොව අන් කිසි රටක දක්න නොලැබින්නේයයි. මෙන්න මේ අදහස බේලි ලංකාවේ වාරි කර්මාන්තයේ කොතරම් හොඳින් අගය කරාද යන සම්බන්ධයෙන් වැදගත්ම නිදසුන. මීළඟට එමර්සන් ටෙනන් ලංකාවේ ඉතිහාසය පිළිබඳව ඓතිහාසික තොරතුරු පිළිබඳව බොහෝ වාර්තා කරපු විද්වතෙක්. ඔහු වාරි මාර්ග ඉදිකිරීම කටයුතු සම්බන්ධයෙන් මෙතරම් පළපුරුද්දක් අධ්‍යක්ෂ සහිත ජනයා සිටි යුගයක් හෝ රටක් ලංකා තරම් වෙන නොමැති බව දක්වා තියෙනවා. අත වශයෙන්ම ඔහු කියනවා ඔහුගේ අදහස සාරාංශය ගත්තොත් එහෙම ලෝකේ වාරි කර්මාන්තය සම්බන්ධයෙන් මෙතරම් අධ්‍යක්ෂ සහ පළපුරුද්දක් සහිත ජනතාවක් සිටි රටක් ලෝකේ වෙන කොහෙවත්ම ලංකාවේ තරම් නොමැති බව කියන එක. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක්. මේට අමතරව ජෝන් ඩේවි ලංකාවේ සමහර පුරාණ වාරි කර්මාන්ත පිළිබඳව අවධානය යොමු කළා තියෙනවා. ඔහු ලංකාවේ පැරණි ජනප්‍රවාද අනුව යමින් මහසෙන් රජු මින්නේරි වැව ඇතුළු ගව් 15,000ක් කෙරෙව්වයි කියලා සඳහන් කළා තියෙන මේ දත්තවල තිබෙන පරස්පරතාව හැරුණ විට ඔහුගේ මේ අදහසිත වැදගත් වෙනවා. ඔහු කියනවා ඒවා ජලය රැස්කර ගැනීම සඳහා කෘත්‍රිම ලෙස තැනූ විශිෂ්ට නිර්මාණ වන බව. මෙන්න මේ අදහස අපට ජෝන් ඩේවිගේ වාර්තාවෙන් ගන්න තියෙන වැදගත්ම කාරණය. මෙරට කුෂිකර්මාන්තයේ නගා සිටුවීම පිණිස පැරණි වැව් අමු නැවත ප්‍රතිසංස්කරණය කළ යුත්තේ විශ්වාස කළ ප්‍රථම ආණ්ඩුකාරයා වුණේ ශ්‍රීමත් හෙන්රි වෝඩ්. ඔහු සමහරක් වාරි කර්මා සම්බන්ධ ඍජු මැදිහත් වීමක් දක්වලා තියෙනවා. විශේෂයෙන්ම ඇලහැර ඇලකෙරි ඔහුගේ අවධානය ඉතාමත් වැදගත්. අබංගගේ ජලය මෙන්නේරි ගිරිතලේ හා තෝපාව යන වැව් වලට පමණක් නොව කන්තලේ හා කවුඩවුල්ල වැවට සපේනවායි කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. මේ අමතර ඔහුගේ මෙහෙම මත අම්පාර රුහුණු ප්‍රදේශය හා වයම් පළාතේ පිහිටි දැඳුරුවේ පුරාණ අමුණු කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමටත් මන්නාරම පුරාණ යෝධව තහවුරු කිරීමටත් නිර්දේශ කරලා තියෙනවා. මේට අමතරව පදිවිව කෙරෙහිත් අවධානය යොමු කරලා තියෙනවා. මේ ඉන්නේ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා. වර්ෂ 1856 දී ඇඩම්ස් ඒවයි ඇඩම්ස් අමංගගේ ශාඛාවකු කළුගග හරස් කරලා ඉදි කරලද හත්තොට අමුණ හා ඉන් ඇරබෙන යෝධයා බැදි ඇල පිළිබඳ වාර්තා කරලා තියෙනවා. හත්තොට අමුණ හා ඇලහැර අමුණ සහ පරක්‍රම සෞද්‍ය අතර පැවති සම්බන්ධතාව විමර්ශනය කෙරෙත් ඔහු ඒ මගින් උත්සාහන් තියෙනවා. විශේෂයෙන්ම ඔහු එම වාර්තාවේ වාර් නිර්මාණ ආශිත පැරණි නටබුන් පිළිබඳ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒවා ඉදිකිරීම සඳහා යොදාගත් තාක්ෂණ සම්බන්ධයෙන් මනා ඇගීමක් කර තිබීම සලකන්න පුළුවන්. රාජකීය ඉංජිනේරු කපිතාන් සිම් විසින් 1856 දී කන්තිලේ වැව සම්බන්ධ අවධානය යොමු කරලා ඒ ප්‍රතිසංස්කරණය කිරීම වැදගත්කම රජය වෙත දක්වලා තියෙනවා. 1867 දී රාජකීය ඉංජිනේරු කැප්ටන් ඒ.බී. ෆයර්ස් ඉදිරිපත් කළ වාර්තාවක දෙදරුවේ නිම්නේ පිහිටි මුල්ලේ මාගල් වැව මුන්නේශ්වරම හා හලාවත කරිවිට වැව් පිළිබඳව විශේෂ සඳහන් කරලා තියෙනවා. මේට අමතරව මුල්ලේරියා වැව පිළිබඳව ඔහු දක්වලා තියෙනවා. ඔහු විසින් 1868 වර්ෂයේ නිකුත් කළ පාරණ වාර්තාවක ආනමඩුවේ තියෙන විශාල වැවක් වන උස්වැවේ පැරණි ගල්වාන හා බිසෝකොටු පිළිබඳ වාර්තා කළ තියෙනවා. මේට අමතරව ඔහු නුවර වැවේ අනුරාධපුර නුවර වැවේ බිසෝකොටු සහ සොරවුවත් කන්තලේ මින්නේරි හා ගිරිතලේ යන වැව පිළිබඳවත් තොරතුරු වාර්තා කර තිබෙන බව අපට ඔහුගේ වාර්තා පරීක්ෂා කිරීමෙන් හඳුනා ගැනීම හැකියාව පවතිනවා. ලංකාවේ වාරි කර්මාන්ත සම්බන්ධයෙන් අවධානය යොමු කරපු තවත් වැදගත් ආණ්ඩුකාරවරයෙක් තමයි ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා. ඔහු මෙන්න මේ ඉදිරිපත් කර මේ අදහස ඉතා වැදගත්. ඔහු කියනවා පුරාණ සිංහලෙන් විසින් වැසි ජලය එකතු කර ගැනීම සඳහා ස්වාභාවික නිම්නෝස්සේ වේලි බැඳ ගවතනාගත් බව.
බසවක්කුළුම වැව ඇතුළු අනුරාධපුර ආසිස සහ වැව ගානාවක් ග්‍රිගරි විසින් අලුත් වැඩියා කරන්න කටයුතු කරලා තියෙනවා. මේට අමතරව කලා වැවසායෙහි ජල සම්පාදනය පිළිබඳ ඔහු දක්වන ලද උනන්දු ඉතාමත් වැදගත්. කන්තිල වැව ප්‍රසංස්කරණය කිරීමේ මූලික කාර්යය ආරම්භ කළා තියෙන්නේ ග්‍රිගරි ආණ්ඩුකාරවරයා. මේ පස්සේ අපිට පේන දෙයක් තමයි මේ වගේ වார்த்தාවට අමතරව ඓතිහාසික තොරතුරුත් එක්ක මේ ලංකාවේ පැරණි වාරි කර්මාන්ත පිළිබඳ අවධානය යොමු කිරීම. විශේෂයෙන්ම මුදලින්දු ලුවිස් ඩි සොයිසා මහාවංශයේ 68 79 පරිච්ඡේද සඳහන් වෙන පළවෙනි පරක්‍රමබාහ රජුගේ කාලයේ කරන ලද වාර නිර්මාණ සම්බන්ධ විමර්ශනයක් කරලා තියෙනවා. ඒක තමයි ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රය පරිශීලනය කරමින් කරන ලද ඍජුම ප්‍රථම විමර්ශනය. ඒ නිසා ඒක අපිට වැදගත් කර සලකන්න පුළුවන්. මේට අමතරව ඉංජිනේරුවරයෙක් වන හෙන්රි පාක ලංකාවේ පුරාණ වාර නිර්මාණ සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් විමර්ශනය කර විද්වතෙක්. ඔහු ලියලා තියෙනවා වැදගත් කෘතියක් ඒන්සන් සිලෝන් නමින්. මෙන්න මේ කෘතිය දසවන පරිච්ඡේදය සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන ලංකාවේ පැරණි වාරි කර්මාන්ත සම්බන්ධයෙන්. විශේෂයෙන්ම පඬාවැව, අබේවැව, ජයවැව, දූරතිස්සවැව, වවුනිකුලම, පාවක්කුලම ඇතුළු වැව් රාශියක් පිළිබඳව මෙහි තොරතුරු දක්වලා තියෙන ඇතැම් පැරණි අමුණු පිළිබඳව ඔහු දක්වලා තියෙන තොරතුරු ඉතාමත්ම වැදගත්. මේ තියෙන ඔහුගේ ඒන්සන් සිලෝන් ග්‍රන්ථයේ පැරණි වැවක් සම්බන්ධයෙන් තිබු රූ සටහනක්. 1986 හා 89 වර්ෂ නිකුත් කළ ක්ලාග්ගේ වාර්තාවල පැරණි වැව් කිහිපයක් පිළිබඳ සඳහන් වෙනවා. ඊට අමතරව 1895 දී ඩීජී මැන්ටල් කියන මිනින්දුරතන ඌවේ කුඩා වයේ පිහිටි පැරණි අමුණක් පිළිබඳ සඳහන් කරනවා. තව වැව් කිහිපයක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මේට අමතරව ග්‍රීන් ලින්ටන් කියන මිනින්දුරතන මහා කනදරා වැව පිළිබඳ වැව් කිහිපයක් සඳහන් කරනවා. මේට අමතරව පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු එම් හෝකාට් ලංකාවේ පුරාණ වාරිකාමාන සම්බන්ධයෙන් ඉතාම සුළු පසෙන් වාර්තා කළා තියෙනවා. මේට අමතරව සේරත් පර්ණවිතාන පුරාණ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වාරිකාමාන සම්බන්ධ යන්තරකට අවධානය යොමු කරලා තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. නමුත් එය අනිකුත් වාරිකාමාන තිබිළු පරිශ්‍රය ශේෂ්ඨ සම සසඳන ඉතාමත්ම සුවල්පූ දායකත්වයක් කියලා තමයි අපිට පෙනී යන්නේ. නමුත් රජයේ මිනින්දුරණස කටයුතු කරපු CW නිකලස් සහ SW කොඩ්ින්ටන් ලංකාවේ පුරාණ වාරිකර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව ඉතාමත්ම පුළුල් ලෙස අවධානය යොමු කරපු විද්වත් දෙදෙනෙක් ලෙස කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම නිකලස් අනුරාධපුරයේ පුරාණ වාරි මාර්ග ක්‍රම හා පරක්කම්බහ රජුගේ වාරිකර්මාන්තයේ පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා. ඔහුගේ Historical Topography of Ancient and Medieval Ceylon නම් කෘතියේ මේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳ තොරතුරු හඳුනගන්න පුළුවන්. ලංකාවේ වාරිකාමාන සම්බන්ධයේ භූවිද්‍යාත්මක දෘෂ්ටියෙන් අවධානය යොමු කරපු පුද්ගලයෙක් ලෙස අපට කොඩ්ින්ට හඳුනා ගැනීම හැකියාව පවතිනවා. මේ අමතරව මෙම ඡායාරූපයේ දැක්වෙන RL බෝහිය මෙරට පුරාණ වාරිකර්මාන්තය සම්බන්ධයෙන් සුවිසල්ම පර්යේෂණ කාර්ය කරපු පුද්ගලයා ලෙස හඳුන්වනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත එහෙම නැත්නම් ඒන්ෂන් ඉරිගේෂන් වර්ක් ඉන් සිලෝන් නම් කෘතිය දැනට මෙම ලංකා වාරි කර්මාන්ත සම්බන්ධයෙන් දක්කල මේ ඉතාමත් වැදගත් අනර්ග කෘතියක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත සම්බන්ධ අවධානය යොමු කළ මෑත භාගයේ විද්‍යුත් සම්බන්ධයෙන් අපි දැන් අවධානය යොමු කරමු. ඒ අතර RALH ගුණවර්ධන එහෙම නැත්නම් ලෙස්ලි ගුණවර්ධන හිමිවන්නේ වැදගත් තැනක්. ඉතිහාස රචක වෙන ඔහු ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 13 වන සියවස දක්වා ලංකාවේ ජලාශ ශිෂ්ටාචාරය සහ ඒ විවිධ ශේෂ්ඨ පිළිබඳ කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු වාරි කර්මාන්තය සහ දේශපාලනික සම්බන්ධතාව පිළිබඳව කතා කරලා තියෙනවා. මේට අමතරව ඔහු ලංකාවේ පැරණි වැව් ආශ්‍රිතව පැවති සොරුවේ තාක්ෂණික ක්‍රමවේදී සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. මේට අමතරව ඉතිහාසඥයෙක් වශයෙන් WL සිරිවීර ලංකාවේ වාරි කර්මාන්තය හා බැඳි කුසි සමාජය පිළිබඳව ආර්ථික දෘෂ්ටියෙන් අවධානය යොමු කරන්න කතා කරලා තියෙනවා. අවධානය යොමු කරති බව අපට හඳුනා ගන්න පුළුවන්. මේට අමතරව වාරි මාර්ග කටයුතු පිළිබඳ ඉංජිනේරුවෙක් වන DLO මෙන්ඩිස් ලංකාවේ පැරණි වාරි කර්මාන්ත සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම පුරාණ සොරවුව හා එහි විසෝ කොටු සම්බන්ධයෙන් වන තාක්ෂණය පිළිබඳ ඔහුගේ අවධානය ඉතාමත් වැදගත් ලෙස හඳුනා ගන්න පුළුවන්. මේට අමතරව මේ මෑත භාගයේදී සීගිරිය දඹුල ප්‍රදේශයේ පුරාණ ජනාවාස පිළිබඳව ඊවා රණබීජ විසින් තොරතුරු වාර්තා කරලා තිනවා. සීගිරිය වැවහා වැවල වැපළ ඔහු තමන්ගේ අවධානය යොමු කරලා තිනවා. මේට අමතරව ලංකාවේ වාරිකාමාන සම්බන්ධයේ ප්‍රමාණික අධ්‍යයනයක් කරපු විද්වතෙක් ලෙස හඳුනා ගන්න පුළුවන් ආචාර්ය මාතාපික ප්‍රනාන්දු. ඇය 1990 සිට 1997 දක්වා
ලංකාවේ වාරි කර්මාන්තයේ පිළිබඳව ශේෂය ඇවිදිමින් දත්තරස් කරා. ඒක ඉතාමත්ම වැදගත් කොට සලකන්න පුළුවන්. අත වශයෙන්ම ඇය මෙරට ලංකාවේ වාරි කර්මාන්තයේ සම්බන්ධයෙන් මගේ ගුරුවරියක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. මීට අමතරව ඇයගේ මෙහෙය මත පොළොන්නරුව පරක්‍රම සමුද්‍රයේ ආශ්‍රිත භූවව පුරාණ සරෝවර කැණීම සිදු කරලා තියෙන්නේ. ඇයගේ මෙහෙය මත ඒ සඳහා මාධ්‍ය ඇතුළු අපේ පර්යේෂණ කණ්ඩායමක් කටයුතු කරා. මේ දැක්වෙන්නේ මාතා පිකට් ප්‍රනාන්දු සහ ඇය විසින් කැණීම ලක් කරනද පොළොන්නරුව භූවව පුරාණ විසෝ කුටුව සහ පිටාර දොරටුව. මේට අමතරව රුක්ෂන් ජයවර්ධන තමාගේ ශාස්ත්‍ර දර්ශනපති උපාධිය සඳහා පුරාණ අවුරාධපුර ආශ්‍රිත වාරි කර්මාන්තය පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. මේට අමතරව විජේරත්න බෝහිංගමුව ඔහු විසින් තමාගේ දර්ශනපති උපාධිය සඳහා පඬුවස් නුවර පුරාණ වැව පිළිබඳව සහ අවට සමාජය පිළිබඳ කරපු පර්යේෂණ ඉතාවැදගත් කර සලකන්න පුළුවන්. මේට අමතරව දදුරු ආශ්‍රිත පුරාණ වාරි තාක්ෂණය සම්බන්ධයෙන් මේ ප්‍රකාශකයා විසින් පර්යේෂණ කරලා තියෙනවා. මේට අමතරව ඔහු විසින් ලංකාවේ පුරාණ අමුණු පිළිබඳව පුළුල් ගැඹුරු අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ වාර්තා පර කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ලංකාවේ වාරි කර්මාන්ත සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ කරලා තියෙනවා. මම මෙහිදී සඳහන් කරන උත්සාහ ගත්තේ අත වශයෙන්ම මේ සම්බන්ධයෙන් මත පිටින් අධ්‍යයනය කරාය සම්බන්ධයෙන් නෙවෙයි, තරම ගැඹුරින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ වාර්තා එළිදක්වපයි නැත්නම් එසේ නැතහොත් සමහරක් වෙලාවට වාරි කර්මාන්ත සම්බන්ධ ලියපු පොතපත් තියෙනවා. නමුත් ඒවා බොහෝ විට විවිධ තොරතුරු පරිශීලනය කරලා ලියපු මිසක ඍජු පර්යේෂණ ශාස්ත්‍රයෙන් සම්බන්ධයෙන් නෙවෙයි. ඒ නිසා අපිට මේ මුලින්ද සඳහන් කරව මේ අයගේ වාර්තා තොරතුරු අපිට ඉතා වැදගත් වෙන ලංකා වාරි කර්මාන්ත සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී.